අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසට උණුසුම් පිළිගැනීමක් ශානි අබේසේකරගේ තවත් රහස් එළියට විපක්ෂ නායක අර්බුදය එකෙනෙක් ඇවිලා විපක්ෂ නායකයා බාර ගන්න ඕනේ එකෙනෙක් ඇවිලා පක්ෂ නායකයා බාර ගන්න එකතොල යන්න ඕනේ කියලා මගේ මතය තියෙනවා මාලදිවයින් හිටපු ජනපති වසර 5කට හිරේ ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නවදිල්ලි නුවරට අද පස්හරුවේ ළඟා වුණා ඒ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිංහ මහතා විසිනුයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් තරංජිත් සිංහ සඳු යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින්ද අලංකාරවත් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පළමු විදේශ සංචාරය ලෙසයි ඉන්දියාවේ සංචාරය කරන්නේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් පරිදි ජනාධිපතිතුමා සිය සංචාරය අතරතුරදී ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාද හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි එසේම ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වනු ඇති සිය සංචාරය තුළදී ඉන්දියා ප්‍රභූවරුන් රැසක් මුණ ගැසීමටද ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා මෙම සංචාරයට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ බණ්ඩාකර ලේකම් එස් ආටිකල ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරන මහතුරුන් දෙක්ව සිටිනවා ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහතුරුන් වසීම් තාජුඩීන් ඝාතනය කළ බවට ප්‍රකාශ කරන්නයි පවසමින් ශානි අබේසේකර මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තමන්ට දැඩි බලපෑම් මෙල්ල කළ බව නාරහින්පිට අපරාධ පරීක්ෂණ ආංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද හෙළි කළා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් CID එකෙන් සරණවරේ කතා කරලා කිව්වා සර් මට කට උත්තරයක් ගන්න ඕනේ මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් දවස් 3-4 යනකොට මට මොනවද මේගොල්ලන් කිව්වේ අපිට අවශ්‍ය වෙන්නේ වෙන මුකුත් නෙමෙයි නාමල් රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ නම් ඔය ශානි අබේසේකර කියන පුද්ගලයා දුරකථනයෙන් මම සම්බන්ධ කරගත්ත තවත් අපේ හිතවතෙක් මාර්ගේ කරගෙන මට එන්න කිව්වා බොරල්ල කනත්ත ගාවට මට කිව්වා එයා කාර් එකට නගින්න කියලා නගිලා මට මොනවද කිව්වේ යකෝ උඹ මොඩියෙක් වෙන්න එපා කිව්වා උඹ ASP කරන්නම් කිව්වා උඹට කැනඩාවේ පදිංචිය දෙන්නම් කිව්වා උඹට මේ නම් දෙක කියලා දාපන් අපි සල්ලිත් දෙන්නම් කිව්වා පරීක්ෂණ කටයුතු වලදී පොලිස් නිලධාරියෙකු වූ තමන්ට එදා සැලකූ ආකාරයද ඒ මහතා පැහැදිලි කළා. මාව CID එකට ගෙන්නුවා. මාව එක්කන් ගියා ඩිරෙක්ටර් CID නාගාමුල්ල. මුටු පොලේ ගහලා කකුල් පල්ලෙහාට ගහලා කිව්වා උඹ මේක කියන්න ඕනේ මම කිව්වේ නැත්තම් වැඩක් නැහැ කියලා. මං ගෝ මට කියන්න බෑ. මට නොකරපු දෙයක් මම ඇත්තටම කියනනම් මම රාජපක්ෂලා තියා දේශපාලනය කළා නැහැ. මට මේ ශානි අබේසේකරයි ASP වීරසේකරයි නාගාමුල්ලයි දුන්න වදේ මට ඔබතුමාලාට කියලා නිම කරන්න බෑ.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කෝල් 45ක් ඇවිල්ලා කියලා. අධිකරණයෙන් කෝ මේවා ඉන්න අධිකරණයටත් මේකල බොරු කරලා තියෙනවා. ශානිය අබේසේකරේ ගෙදර ටෙලිෆෝන් නම්බරේ හෑන්ඩ් ෆෝන් එකයි ওই ටික ගත්තනම් මේවා ඔක්කොම හොයාගන්න පුළුවන්. ජනාධිපතිවරණ කාල සීමාවේදී තමන්ට බලපෑම් මෙල්ල වූ බවද සුමිත් පෙරේරා මහතා ප්‍රකාශ කළා. තව මම එකක් ඔයාලට එළිදරව් කරන්නම්. ජනාධිපතිවරණයට සති දෙකක් තියෙද්දි නැවත අතුරුගිරිය පොලිසිය මාර්ගෙන් මට එවනවා මේ එන්න කියලා CID එකට. ගියම ආයෙ මට කියනවා දෙහිවල පැත්තේ මාධ්‍යවේදියෙක් මරලා තියෙනවලු 2005 නැත්තම් 2002. එතකොට මම වැඩ කරලා තියෙන්නේ මිරිහාන පොලිසිය. එහේ මාධ්‍යවේදියා මැරෙන්න ඉස්සෙල්ලා මම ගිහලා මේ මාධ්‍යවේදියාට කියලා තියෙනවලු පොලිසියට එන්න කියලා. ඒක මේ පැමිණලා දාලා තින්නේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරේ. ඉතින් ඒ දෙවෙනි පාරත් මේකල බලාපොරොත්තු වුණේ මේ ජනාධිපතිවරණයේ ඔන්න මෙන්න තියෙදි මගෙන් මොහොහරි වචනයක් ගන්න මාව බය කරලා. 17 වෙනිදා වෙනකම් අපි හිටියේ මර බියෙන් හිටි. ඔය ශානිය අබේසේකරයි නාගහ මුල්ලයි තිසේරයි වීරසේකරයි කියන දේ කරා නම් මටත් වෙන්නේ නිශාන්ත වගේ අද රටින් යන්න. ඔන්න ඒ කාලේ තිබ්බ පාලනය. මේ ශානි අබේසේ කරලා කරපු දේවල් වලට වහාම කොමිෂනක් සපත් කළා විභාග කරන්න. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකින් අතර හමුවක් අද පැවැත්ුණා. සිරිකොත්ත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකින්ගේ අදහස් විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු හා එක්සත් ජාතික පෙරමුණේ අනාගත ඉලක්ක පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. පරාජයක් නොවී හැම කෙනාම දිනාගත්තයි කියන හැඟීමකින් යුතුව ඉදිරියට යා හැකි විසඳුමක් අපි යෝජනා කරනවා. සජිත් මහත්තයා මග අරින්නේ නෑ 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 එතුමා මග හරීමක් කරෙන්නේ නෑ. යම් ඉති අමාරුකමක් ඇති ඒව අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික සංවිධානයේ තනතුරකට පත් වෙනවා කියලා කතා බහක් තියෙනවා. නෑ එතුමා මේ රටින් පිට යන්න අවශ්‍යතාවයක් නෑ. එතුමා අපි පිටරට පටවන්න අවශ්‍ය නෑ. පෞද්ගලික මතය කෙනෙක් ඇවිලා විපක්ෂ නායක බාර ගන්න ඕනේ එකිනෙක කියලා පක්ෂ නායක බාර ගන්න එකතොල යන්න ඕනේ කියලා මගේ මතය දෙනවා. අද මොකද උනේ සංවාදය? පොඩකින්නකෝ දැන් මෙතන අතර සටක තුල ඉස්සෙම ලැබෙනවා. මොන වගේ ඉසුඳුවන්ද? ඉතල බලන්න. දැන් අදත් අසාර්ථකයි නේද? නෑ නෑ සාර්ථක සාර්ථකයි සාර්ථකයි සාර්ථකයි. සාර්ථක කොතනද? එදිරියට යනවා දැන්. කොතන සාර්ථකත්වය? ඔක්කොම කියන්න බෑ ඔයගලන්ට. මේක වෙන පක්ෂයක් හැදෙයි නේ. නෑ නෑ නෑ. මම්මල් පිටියේ නේද රැස්වෙලා තින්නේ. VNP කැඩෙන්න ඕන, පෙරමුණ කැඩෙන්න ඕන, පක්ෂ හදන්න ඕන, ඔක්කොම ඔගන සීනය. පරිසරය එක වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය තුළ නව ප්‍රවණතා ඇති කරමින් පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකින් ශක්තිමත්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බව එම පක්ෂයේ භික්ෂු සංවිධානය පවසනවා. කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. දැන් පරාජය වුණාට පස්සේ තවමත් මේ කැපිලි කෙටිලි තියෙන බව පේනවා. සමහර අය උත්සාහ කරනවා නායකත්වයේ වෙනස් කරමුද ඕනේ කියන මතය විකාශනය කරමින් එතුමාට දොස් පවනවා. එහෙම නෙමෙයි දැන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපි මහා සංඝයා වහන්සේ වශයෙන් අනුශාසනා කරන්නේ එක්සත් කියන නමට ගරු කරන්න. ඒ නිසා බෙදන්න කවුරු හරි උත්සාහ කරනවා නම් කැලලා කඩාගෙන යන්න උත්සාහ කරනවා නම් අපි ඒව අනුමත කරන්නේ නැහැ. මේ රටේ මහා සංඝයා වහන්සේ පරාජය වුණාම පරාජය විඳ දරාගෙන පරාජයේ වගකීම ජය දක්වා මෙහෙයවන්නට නායකයෝ ශක්තිමත් වෙන්න ඕනේ. එහිදී සමහරට නායකත්වය පරිත්‍යාග කරන්න වෙනවා. සමහරට උපනායකත්වය පරිත්‍යාග කරන්න වෙනවා. එහෙම කැපකිරීම කරන්න බැරි නම් ඒ දේශපාලන නායකත්වයෙන් වැඩක් නැහැ. වැඩබද්ද 15% සිට 8% දක්වා පහත හෙලීමෙන් රාජ්‍ය ආදායම අඩුවද ඒ තුලින් ආර්ථිකයේ යහපත් ප්‍රවණතා රසක් සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කිහිඹිහෙට්ටි මහතා අපේ රටේ 15%ක වැඩබද්ද ඇත්තටම අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු අනුපාතයක් පවත්වාගෙන යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දියුණු මූල්‍ය කළමනාකරණයක්. විශේෂයෙන්ම රජයේ නාස්තිකාරී වියදම් කපා හැරලා හොඳ කළමනාකරණයක් තියාගත්තොත් ජනතාවට ඒ වාසිය දෙන්න පුළුවන්. මේ ක්‍රියාමාර්ගය නිසා රජය පැත්තෙන් දළ වශයෙන් රුපියල් බිලියන 200ක් 250ක ප්‍රමාණයක රාජ්‍ය ආදායම අහිමිවීමක් සිද්ධ වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ආර්ථිකයට මේ මගින් විශාල උත්ප්‍රේරණයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාව
දිරිමත් වීම හරහා ඔවුන්ගේ නිෂ්පාදන මිල ගණන් පහත් මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. ඒ නිසා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීම තුලින් රජයේ බදු ආදායම අහිමි වුවත් ආර්ථිකයේ ඇතිවිය හැකි ප්‍රසාරණය ඔස්සේ ලබා ගන්නට පුළුවන් වාසිය විශාලයි කියලා. ඒ නිසා මේක දිගු කාලීන වශයෙන් පවත්වාගත හැකි වුවහොත් මා හිතනවා විදේශ ආයෝජකයන් මේ ගැන ප්‍රසාද ඇති කරගෙන අපේ රට ගැන විශ්වාසය තියන්න පුළුවන්. මාධ්‍යවේදී ප්‍රගීත් එග්නලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවලින් නැගෙනහිර බුද්ධි බලකායේ හිටපු දෙවන ආනදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු 12 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා. ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙමින් පවතින පසුබිමකයි එහි මූලික විමර්ශන සිදු කරන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබුවේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නීතිපති උපදෙස් අනුව මෙම නඩුවේ දෙවන විත්තිකරුවන ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු 10වන සහ 12වන විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි. දැන් ඔබ දන්නවා මේ දෙවෙනියා කියන්නේ කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන. ඔහු තමයි අපි සාක්ෂි සහිතව ඔප්පු කරේ පැහැරගත්තයි කියන දෙවෙනි අවස්ථාවේ දවසේ ඔහු කුකුලේගඟ පුහුණු පාසලේ හිටියේ කියලා. ඔක්කොම ඉස්සර තියෙනවා. ඒ වගේම උළු ගෙදර තමයි අර බස් එකේ යද්දි ගිරිතලේ ඉඳලා කොළඹ යන බස් එකේ අරයා තමයි එක්නැලිගොඩ කියලා පෙන්වුවයි කියලා තව කෙනෙකුට මිනිමෙරු චෝදනා දාලා බොරුවට අත්තරංගුඩ ගත්තා. මාණ්ඩලික සැරෙන් පෙරේරා කිව්වා මේ අධිකරණ ශාලාවෙන් එළියට එනකොට සර් කියන්නේ මාධ්‍යයට මාව අත්තරංගුඩ අරගෙන කිව්වේ මොකක්වත් නෙවෙයි. පෙරේරා වාට ඕනේ මොන රටටද යන්නේ? ඕස්ට්‍රේලියාවටද ස්විස්සර්ලන්තයටද ඕන රටට යන්න හදලා දෙන්නම්. දරු පවුලත් එක්කම ගෝඨාභය තමයි යන්න දුන්නේ කියලා එක කියන්නේ කියලා. ඒක තමයි කිව්වේ. හැබැයි ඔහු එකඟ වුණේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. එම හමුවෙන් අනතුරුව එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම හමුවේදී හිටපු ජනාධිපතිතුමා වත්මන් රජයේ කුමන තනතුරක් දරුවද ඊට තම සංගමයේ සහය හිමිවන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් හිටපු ජනාධිපතිතුමා මුණ ගැසුනේ මහගම සේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී. පහුගිය අවුරුදු 4 තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පහුගිය අපි දන්න ඉතිහාසය තුළ දූෂිතම යුගය. ඒක අද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවලින් සනාථ වෙලා තියෙනවා. ඊට කලින් විගණකාධිපතිවරයාගේ වාර්තා හරහා සනාථ වෙච්ච දෙයක්. අද ඉතුරු වෙලා තියෙන්නේ මේ අලුත් ආණ්ඩුවට ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තා එළියට අරගෙන ඒ වාර්තාවල නිර්දේශ කරලා තියෙන විදිහට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අල්ලස් පනත යටතේ රාජ සේනරත්න ඇතුළු මේ පිරිස උසාවියට ගෙන්නන එක. ඒතර ඒක මේ නව රජයේ වගකීමක් වෙනවා. ඒකට පසුබිම සැලසුනේ කොහොමද කියන එක අපිට අමතක කරන්න බෑ. 19 ජනවාරි 12 වෙනිදා රජයේ වෛද්‍යාරින් සංගම විදිහට අපි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හම්බු වෙලා අපි දිගටම ඉල්ලපු දෙයක් තමයි ඇමතිවරුන් මේ දේශපාලන උම්මත්තකභාවයෙන් කරන වැඩ සම්බන්ධයෙන් පැමිණිලි කරන මධ්‍යස්ථානයක් හදන්න කියන එක. එතුමා ජනාධිපති කොමිෂන් සභාවත් දැම්මා. ඒකේ ප්‍රතිඵල අද එළියට අවිල්ල තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ ස්තුතියක් අද දවසේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. මොකද ඒ හරහා අපිට මේ හොරකම් එළියට දාගන්න පුළුවන්කම ලැබුණා. ඒ එළියට දාන අතරතුරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ අපි කෝ දූෂිතම යුගය කියලා. ඒ දූෂිතම යුගයේ වෙන්න ගිය බරපතල දූෂණ ගණනාවක් වළක්ව ගන්න හිටපු ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා. හොඳම උදාහරණය තමයි පිළිකා ඖෂධ සම්බන්ධයෙන් අවුරුදු 10ක ඒකාධිකාරියක් නිර්මාණය කරන්න රාජසේනරත් උත්සාහ කළා. මේ ගිවිසුම අත්සන් කළා නම් අපේ රටට මේ අවුරුදු 10 තුළ අහිමි වෙන මුදල රුපියල් බිලියන 50ක්. ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා සිය දුරේ අද වැඩ බහර ගත්තා. ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ සිය කාර්යාලයේදී අමාත්‍යවරයා වැඩ බාර ගැනීම සිදු කළේ අමාත්‍යංශ නියදරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මොකද පහුගිය කාලය තුළ අපේ රටේ ආර්ථිකය ශාන වශයෙන් ඇදවැටුණ ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. අපේ සංවර්ධන වේගය අපි බලාපොරොත්තු නොවුන විදිහට තාමත් පහළ මට්ටමකට කඩාගෙන වැටිලා. ඒ නිසා මේ ආර්ථික සංවර්ධන වේගය ශක්තිමත් කිරීමට වැඩි දියුණු කිරීමට අපි කටයුතු කළ යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් විශේෂයෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළක් මේ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන ඉදිරි මාස කිහිපය තුළ පුළුවන් තරම් උපරිම මට්ටමින් මේ ජනතා සේවයේ යෙදෙන්න. අමාත්‍යංශ සඳහා පත් කරනු නව ලේකම්වරුන් කිහිප දෙනෙකු රාජකාරී ආරම්භ කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසපත් වූ PMS චාල්ස් මහත්මිය සුවසිරි පායේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසපත් කෙරුණේ NHM චිත්‍රානන්ද මහතායි. ඒ මහතා බතරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තුන්වන පාසල් වාරය අවසන් වන හෙට දිනේ සහ ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත කලාප කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. මේ දිනවල ඩෙංගු රෝගය යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා. එහෙයින් සියලු පාසල් පරිසර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත කලාප ලෙස පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. තුන්වන පාසල් වාරයේ අවසන් වන හෙට දිනේ මෙන්ම ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දිනවල ඩෙංගු මර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසයි අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. පාසල් මෙන්ම පිරිවෙන් විද්‍යාපීඨ ගුරු විද්‍යාල මෙන්ම කලාප හා කොට්ටාස අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලු ආයතනවල ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දජවලට සෙත් පැතීම අනුරාධපුර ජයශ්‍රී බෝ සමිඳුන් අභියසදී සිදු කෙරුණා. ලබන නවවනදාට යෙදී ඇති නාවික දිනේට සමගාමීව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබුණේ අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී දජ 88කට සෙත් පැතීම සිදු වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙන්ම නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් කෙක්ව සිටියා. මාවනල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 3 දෙනා ඇතුළු 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක් පිළිබඳ තොරතුරු දැන් මවනෙල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය රාජ්‍ය බුද්ධි සේවය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 14 දෙනා ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් මවනෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් සතු ජංගම දුරකථනවලට අදාළ විස්තර ලබා ගැනීමටද අධිකරණය අවසර ලබා දුන්නා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු බව කියන සැකකරුවකු ලබන 4 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත්වරයයි නියෝගය නිකුත් කළේ. අප්‍රේල් 21 ප්‍රහාර IS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීමට අදාළ සංනිවේදන කටයුතු සිදු කළේ මෙම සැකකරු බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මොහොමඩ් සහරා නැතුරු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග මොහු සබඳතා පවත්වා ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුවයි. දිවිනගම අරමුදලේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවකට අදාළව ඒ මහතාගේ විදෙස් ගමන් තහනම් කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 18 වනදාට සිදු කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළා. ඒ මහතා අයථා ලෙස මුදල් හා දේපළ ඉපයූ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා. අධිකරණයට පැමිණි රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපි බොහොම පැහැදිලිව මේ රටේ අධිකරණයට ගරු කරන මහජන නියෝජිතයෝ අධිකරණයේ කරගෙන යන ක්‍රියාවලියට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. දැන් රාජ්‍ය ශ්‍රේගන්ත අමාත්‍යලා සුදු වෑන් රථයක රියදුරෙක් ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා කිඹුලුන්ට කන්න දුන්නා කියලා. මේ වන විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිමය කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. අන්න එතකොට රටට එළිවෙයි මේ නාට්‍ය නිෂ්පාදනය කරේ කවුද? මේ නාට්‍යයේ තිර රචනය කවුද? මේකේ හිරේ නළුව කවුද කියලා. පුළුවන් නම් මේවට උත්තර දෙන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට විරුද්ධව විශාල චෝදනා එල්ලන. අපි බලාපොරොත්තු වෙනවා මේ පත්තරේ
දැන්වීමක් දාන්න මොහු එක එක ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරිකයන්ට මේකන කර FCID එක ලියුමක් යවන. යවුවම මේ මිනිස්සයා බය වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්න. ඒකට මේ අය අයතා ලෙස අල්ලස් අරගෙන ඇති කෝටි ගණන්වල. ඉතින් මේවා හොයන්නත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. मन्नार महा वाउनियावयान दिस्त्री कवल बिंबोंब इवात करीमे मानुषीय महिमट जपानेयत एक्वुना दिवेने उत्तरुपलाते क्रियात्मक बिंबोंब इवात करीमे कार्य संधा जपाने रुपयाल मिलियन 110 मुदलाक मैक संविधानयट लबा दीमट तीरणे कर तिबेनवा एम संविधानय उत्तरे बिंबोंब इवात करीमे कटयुतु सार्थकव सिदु करनवा मीट अदाल गिविसुमट अत्यंत बीम कोलंब पिहिटी जपान थानापति कार्यालयदी सिदु करुना මෙහිදී අදහස් දක්වූ මැක්ස් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වැලන්ටිනා ස්ටිවාතේලෝ මහත්මිය Today marks an important day for the Mines Advisory Group. අද දිනය අපට වැදගත් දිනයක්. අපි සමරනවා ශ්‍රී ලංකාවේ 17 වසරක සේවය. 2002 වසරේ සිට ජපාන තානාපති කාර්යාලයේ සහය ඇතිව වර්ග මීටර මිලියන 3ක බෝම්බ ඉවත් කරන්න හැකි වුණා. සැකකරන ලද මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර මිලියන 15ක්. එයින් මේ වන විට මිලියන 3ක කොටසක් නිදහස් කිරීමට අපිට හැකි වී තිබෙනවා. විනාශ කළ හෝ ගලවා ඉවත් කරන ලද බිම් බෝම්බ ගණන 12500ක්. 1400ක් පමණ පුපුරා නොගිය හා අනික් යුද උපකරණ සොයාගත් ස්තුතිවන්ත වෙනවා ජපානයට මේ කටයුතු සඳහා සහාය දැක්වුවාට මිලියන වර්ග මීටර 3.3ක ප්‍රමාණයක් තවදුරටත් සෝදිසි කරන්න තියෙනවා ජපානයෙන් ලැබෙන සහායත් එක්ක තවදුරටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ඒ සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් 6ක් පිටත් කර හරිනවා ඒ තුලින් පවුල් 100 ගණනකට ඔවුන්ගේ මුල් ගම්පින්වල පදිංචි වෙන්න හැකියාව තියෙනවා ආබාධ සහිත රණවිරුවන් දෙදෙනෙකු නාගදීපයේ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කළා. ඔවුන් මැදවච්චිය සිට අද යලි ගමන් ආරම්භ කළේ බොහෝ දෙනෙකුගේ ආශිර්වාද මතේ. කුරිරු යුද්ධෙන් ආබාධ සහිත තත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් රණවිරුවන් දෙදෙනා නාගදීපයෙන් මෙම පාගමන ආරම්භ කළා. කතරගම කිරිවෙහෙර දක්වා කිලෝමීටර 1100ක දුරක් පාගමනින් ගමන් කිරීම ඔවුන්ගේ අරමුණයි. නාවික හමුදාවේ MBW කුමාර හා යුද හමුදාවේ RW පියතිස්ස යන ආබාධ සහිත රණවිරුවන් දෙදෙනායි මෙම පාගමනට එක්ව සිටින්නේ. අද දිනේ මෙදවච්චියෙන් ආරම්භ කළ මෙම පාගමන අනුරාධපුරයෙන් අවසන් වූ අතර හෙට දිනේ අනුරාධපුර නගරයෙන් යලි මෙම පාගමන ආරම්භ කිරීමට නියමිතයි. දැන් ව්‍යාපාරික පුවත් සිංගල් ශ්‍රී ලංකා සමාගම කෙන්වුඩ් මුලතැන්ගේ උපකරණ මාලාවක් පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීම සිදු කළා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිංගල් ලයිෆ් ස්ටයිල් ප්‍රදර්ශනයේදී මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රමුඛ පෙළේ සූපවේදීන් වන නාමල් රණතුංග සහ සුරේන් පෙරේරා සහභාගී වුණා. වසර 65ක වෙළඳපොළ අධ්‍යක්ෂින් මත කෙන්වුඩ් නිෂ්පාදන නිර්මාණය කර තිබෙනවා. මෙහිදී අදහස් දක්වූ සිංගල් ශ්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේ කෙන්වුඩ් යනු යුරෝපයේ හොඳම මුළුතැන්ගේ උපකරණ නිෂ්පාදන සමාගම බවයි. NSBM හරිත සරසවිය සංවිධානය කළ ව්‍යාපාර නවෝත්පාදනයේ පිළිබඳ අන්තර්ජාතික සමුළුව පසුගියදා NSBM ආයතනයේදී පැවැත්වුණා. ඒ හරිත ජීවන රටාවේ දිශානතියට මානව ප්‍රාග්ධන නායකත්වය යන තේමාව යටතේ සයිමන් තෑම් මහතායි ප්‍රධාන දේශනීය පැවැත්වුවේ. NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය EA වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතා තරගාවලිය ලබන මාස 14 සහ 15 යන දිනවලදී පැවැත්වෙනවා. ඒ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම sannivedana සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගම මෙරට ක්‍රීඩා ශාස්ත්‍රයේ උන්නතිය අරමුණු කරගනිමින් ජාතික නෙට්බෝල් ශූරතා තරගාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වයේ දක්වන්නේ දෙවන වරටයි. කියා නීරෝ මෝටර් රථය මෙරට වෙළඳපළට හඳුන්වා දීම පසුගියදා කොළඹදී සිදු වුණා. ඉන්ධන කාර්යක්ෂමතාව අනුව ලෝක වාර්තාවකට හිමිකම් කියන පරිසර හිතකාමී මෝටර් රථයක් ලෙසයි එම මෝටර් රථය හැඳින්වෙන්නේ. අශ්ව බල 141කින් යුතු කියා නීරෝ මෝටර් රථය තත්පර 8.6ක් ඇතුළත පැයට කිලෝමීටර 96ක් දක්වා ධාවන වේගයක් ලබා ගන්නවා. Dell සමාගම XPS සහ Inspiron මාදිලිවල ලැප්ටොප් පෙළක් වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා.
පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මෙම ලැප්ටොප් නිර්මාණය කර ඇති බවයි ඩෙල් සමාගම කියා සිටින්නේ. දහවන පරම්පරාවේ ප්‍රොසෙසරයක් මගින් එම ලැප්ටොප් පරිගණක බලගන්වා තිබෙනවා. සියලුම නිෂ්පාදන සඳහා වසර දෙකක වගකීමක්ද හිමිවන බවයි ඩෙල් සමාගම කියා සිටින්නේ. රජයේ ලබා දෙන බදු සහන පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදු කළ පැහැදිලි කිරීම ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk